මේ වෙනකොට ලෝකයේම අවධානය යොමු කරපු IPL ශූරතාවය Chennai Super Kings ලංකාවේ බොහෝ දෙනාගේ ප්‍රාර්ථනා කරපු කණ්ඩායම ජයග්‍රහණය කළා. Chennai Super Kings ධෝනිගේ දායකත්වයට මුළු ලංකාවම ආකර්ෂණය වෙලා හිටියා. කෙසේ වෙතත් ඊයේ සුපිරි තරඟයකින් පසු ඔවුන් ජයග්‍රහණය කළා. අවසන් පන්දු දෙකේදී ලකුණු 10ක් ගන්න තියෙනකොට 6-1 4-1 ගහලා භයක් ගහන්න බැරි බෝලට 6ක් ගහපු ජඩේජා වීරේ කුණා. කොහොමාරි අවසානයේ ජයග්‍රහණය සනිටුහන් වුණේ IPL එකේ පස්වෙනි වතාවට ජයග්‍රහණය කරපු සුවිශේෂී කණ්ඩායම විදිහට Chennai Super Kings කිරුළු පළඳ වෙමින්. මේදී හැමෝම බලාගෙන හිටිය දෙයක් තිබුණා. ඒ තමයි ධෝනි ආය ප්ලේ කරන්නේ නැද්ද? ධෝනි සම්පූර්ණයෙන්ම ක්‍රිකට් ජීවිතයට සමුදෙනවද කියන කතාව. හැබැයි ධෝනි මේකට උත්තර දුන්නේ අම්මාකාරයක අවිනිශ්චිතතාවක් මුළු ලෝකයටම ඉතිරි කරමින්. ඔහු එකවතාවකදී කියනවා "Thank you very much for this gift." මේ ත්‍යාගයට හැමෝටම ස්තුතියි. Chennai Super Kings කණ්ඩායම ඔහුට මේ ලබා දුන්නු තිළිණයට ඔහු ගොඩක් කැමතියි කියන කතාව ඔහු කිව්වා. එතකොට අපි හැමෝටම හිතුණා ඔහු අවසානයේ එහෙනම් මේ සමුගන්න තමයි සූදානම් වෙන්නේ. හැබැයි ඔහු තව තැනකදී කියනවා "Retirement එක ගැන ඔහු හිතන්න ඕනේ. තව මාස 6-7කින් තමයි තීරණය කරන්න ඕනේ. ඔහු තීරණය බාර දෙන්නේ Tamange body එකට. මගේ ශරීරයට තමයි මම බාර දෙන්නේ මේ පිළිබඳ තීරණය ගන්න. ඉතින් තව මාස 9කින් 10කින් ආයෙන IPL එකක තරඟ කරනවද නැද්ද කියන එක තීරණය කරන්න බාර දෙන්න වෙන්නේ Tamange සිරුරට කියලා තමයි ධෝනි කියලා තියෙන්නේ. ඉතින් මෙහෙම බලනකොට ධෝනිලා කියන්නේ ඇත්තටම strategic captain කෙනෙක්. විකට් එක පිටිපස්සේ ඉඳගෙන කාය ශක්තිය යම් ආකාරයකින් දුර්වල වෙලා තිබුණත් ඔහු ගහපු මොලේ මැච් එක වෙන කිසිම කෙනෙකුට ටීම් එකෙන් පිට ඉඳගෙනවත් අඩුම තරමේ මැච් එක දිහා බලාගෙන ඉඳලවත් ප්ලෑන් කරන්න බැරි ගේම් එකක්. ඒ වගේ සුපිරි කැප්ටන්සියක් තමයි ධෝනිගෙන් තිබුණේ. ලංකාවේ අපි සමහර අවස්ථාවන් වලදී ධෝනිත් එක්ක උරණ වුණා. හැබැයි ධෝනිට අපි ආදරය කරන්න පටන් ගත්තේ මතීෂටයි අපේම කොල්ල වෙච්ච තීක්ෂණටයි සලකපු හැටියට. තමන්ගේ රටින් පරිබාහිර ක්‍රීඩකයෝ දෙන්නෙක්ට ඒ දීලා තිබුණු සුපිරි එක්ස්පෝෂර් එක ලංකාවේ ක්‍රිකට් ගහලා නම් ගන්න හම්බ වෙන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලියි. ධෝනි යටතේ හැදුණු ඒ ක්‍රීඩකයෝ දෙන්න ජාත්‍යන්තරේ කොතරම්නම් ඉහළට ගෙන ගියාද? Chennai Super Kings මේ ප්ලේයර්ස්ලා දෙන්න ගැන මුළු ලෝකෙම කමෙන්ටේටර්ස්ලා කතා කරන හැටි දැක්කහම අපිට පුදුම වුණා. ඒ නිසා ධෝනි කියන්නේ අවංක කුහකත්වයකින් තොරව ගොඩ දාන්නම කැපවෙච්ච ක්‍රීඩකයෙක් කියලා බොහොම පැහැදිලිව පෙනුණා. ධෝනි තවදුරටත් පිටියේ ඉන්නවා නම් අපි හරි කැමතියි. මොකද ඒ කියන ලීඩර්ෂිප් එක, ඔහු ඊයේ ගත ස්ටම්ප් එක, ඒකේ තිබුණ රියැක්ෂන් ස්පීඩ් එක මේ හැමදේම බැලුවාම ධෝනිට තව ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේ ක්‍රීඩා විලාශයක් බලන්න මුළු ලෝකෙම ආසයි. තලා ෆොරෙවර් කියලා බොහෝ බැනර් දාලා තිබුණ ක්‍රීඩාංගනේ ඔහුව තවදුරටත් මේ ප්‍රේක්ෂකයෝ ප්‍රතික්ෂේප කිරීමකින් තොරව ආදරයෙන් බැලඳ ගන්න නිසා. Chennai Super Kings පස්වෙනි වතාවටත් IPL කිරුළ දිනද්දී අපිට බලාපොරොත්තුවක් තියෙනවා ධෝනි තවදුරටත් IPL පිටියේ රැඳේවි කියලා.